නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පිංතුනි විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට පවත්වාගෙන එන පොහොය වැඩසටහන් මාලාව 2024 නිගිනි පොහොය නිමිත්තෙන් අද දවසේත් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. අපි මේ දේශනා මාලාව සඳහා මේ පින්වතුන් පුහුණු වෙන සතිපට්ඨාන භාවනා ක්‍රමයක් වන සක්මන් භාවනාව, විශේෂයෙන්ම සක්මන් භාවනාව කරගෙන යන්න බුදුහාමුදුරු දේශනා කොට වදාළ ඒ වටිනා සූත්‍ර ධර්මවල ධර්ම කාරණා පැහැදිලි කරගෙන යනවා. මීට මාස කීපයකට පෙර ආරම්භ කරා අපි බුදුහාමුදුරු දේශනා කොට වදාළ හේතුඵල ධහම පටිච්චසමුප්පාදය සම්බන්ධව ධර්ම කරුණු පැහැදිලි කර දීමට. එයින් අපි මූලිකව මේ වෙන විට සාකච්ඡා කරලා තියෙනවා මේ අවිද්‍යාව හේතුවෙන් අවිද්‍යාපත්ති වෙලා සංස්කාර හැදෙන ආකාරය. ඒ සංස්කාර ඊළඟට පත්ති වෙලා විඥානය සෑදෙන ආකාරය තමයි අපිට ඊගාවට පැහැදිලි කරගන්න තියෙන්නේ. ඒක පාලියෙන් හඳුන්වනවා සංකාර පත්‍ය විඥාන. මේ විඥානය ගැන පැහැදිලි කරන්න පෙර අපි මීට පෙර පැහැදිලි කරපු සංස්කාරවල තව අත්‍යවශ්‍ය කාරණා ධර්ම කාරණා ටිකක් තම තමන්ගේ ජීවිතයට සම්බන්ධව දැනගත යුතු ධර්ම කාරණා ටිකක් මුලින් මතක් කරලා අපි මේ සංස්කාරයි විඥානයි අතර සම්බන්ධය නැත්නම් සංස්කාර පත්‍යෙන් සංස්කාර හේතුවෙන් මේ විඥානය කියන දේ හැසිරෙන ආකාරය ධර්මානුකූලව සාකච්ඡා කරමු. දැන් මුලින්ම අපි පැහැදිලි කරා මේ අවිද්‍යාව හේතුවෙන් ඇතිවෙන සංස්කාර කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා කොටස් තුනකට බෙදෙනවා කියලා. එතකොට කාය සංස්කාර කියලා හඳුන්වනකොට මේ සංස්කාර කියන්නේ සංසාරය නිර්මාණය වෙන නිර්මාණය කරන දෙය. එතකොට කායික ක්‍රියා වශයෙන් සංසාරයක් නිර්මාණය කිරීම කාය සංස්කාර වෙනවා. වාචසික ක්‍රියාවක් මගින් සංසාරය නිර්මාණය කිරීම වාචසික ක්‍රියා වෙනවා, වචී සංස්කාර වෙනවා. ඒ වගේම සංකල්පීය වශයෙන් මනෝමය වශයෙන් සංස්කාරය හැදෙන එක චිත්ත සංස්කාර වෙනවා. මේ තුනින්ම සංසාරය නිර්මාණය වෙනවා. දැන් ඒකම මේ දැන් වචී සංස්කාරයක් හෝ කාය සංස්කාරයක් හෝ චිත්ත සංස්කාරයක් ඒක සංස්කාර නොවන ස්වરૂපයක වුණොත් තියෙනවා, තියෙන්න පුළුවන් කියන එක බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කායික ක්‍රියාවක් තියෙනවා, ඒක සංසාරයක් හදන විදිහේ නැතුව සංසාරය නිර්මාණය වෙන්නේ නැතුව කායික ක්‍රියාවක්. ඒ වගේම වාචසික ක්‍රියාවක් තියෙනවා මිනිස්සෙකුට සංසාරය නිර්මාණය වෙන්නේ නැතුව. ඒ වගේම මානසික ක්‍රියාවක් තියෙනවා මනුස්සයන්ට සංසාරය නිර්මාණය වෙන්නේ නැතුව. දැන් මේ தත්ත කායික ක්‍රියා තිබිලා සංසාරයක් නිර්මාණය නොවන தත්තේට පත් වෙලා ඉන්න පුජ්‍යලයා තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ ළඟ අපිට වගේම අනික් මනුස්සයන්ට වගේම කායික ක්‍රියා තියෙනවා. දැන් රහතන් වහන්සේට වගේ නෙමෙයි අපිට
කායික ක්‍රියාව කාය සංස්කාරයක් බවට හැරෙනවා. එහෙමනම් මේ රහත් වෙනවා, රහතන් වහන්සේ බිහි වෙනවා කියන එක මේ සංස්කාර වලින් බැලුවම කායික ක්‍රියා නැති පුජ්‍යලයේ බවට හැරෙනවත් නෙවෙයි. කායික ක්‍රියා තිබිලා සංස්කාර ගතිය අහක් වෙලා යනවා. වාචසික ක්‍රියා තිබිලා සංස්කාර ගතිය අහක් වෙලා යනවා. ඒ වගේම මානසික ක්‍රියා තිබිලා සංස්කාර ගතිය අහක් වෙලා යනවා. මේක තමයි රහතන් වහන්සේගේ තියෙන ගුණය. නමුත් දැන් රහත් වෙන්න බෑ සමත භාවනාවකින්. සමත භාවනාවක් වඩලා රහත් වෙන්නේ නැහැ කවුරුවත්. දැන් රහතන් වහන්සේ දැන් තාපසේ බිහි වෙන්නේ තපස් ගුණ කියන ඒවා. දැන් උදාහරණයක් විදිහට බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටිය ආලාර කාලාම කියන ගුරුවරයා බෝධිසත්වයන්ට පැහැදිලි කරපු ක්‍රමයේ තිබුණේ ඔය චිත්ත සංස්කාර විතරක් ඉතුරු කරගෙන කාය සංස්කාරයි වචි සංස්කාරයි නැති පුද්ගලයේ බවට පුහුණුවක් ලැබීම. එමුනම් මේ සමත භාවනාවෙන් කරන්නේ දැන් කාය සංස්කාර නැතිකරන්ඩ කායික මුනු කායික ක්‍රියා නැති කරනවා. ඒ වගේම වචි සංස්කාර නැතිකරන්න සම්පූර්ණ වාචික ක්‍රියා නතර කරනවා. එතකොට සංසාරයක් හදන සංස්කාර වර්ග වලින් ඉතුරු වෙනවා ඒ වන විට චිත්ත සංස්කාර. චිත්ත සංස්කාර වලින් හැබැයි කාමාවචර සංසාරයක් හදන්නේ නැති තත්ත්වයට පුහුණුව ලබනවා. එහෙමනම් සමත භාවනාවේ කෘත්‍යය ඕකයි. සමත භාවනාව දියුණු වෙන්න දියුණු වෙන්න ඒ භාවනාව පුරුදු කරන පුජ්‍යලයා මුලින්ම කාය සංස්කාර නැති කරගන්න නැතිවීමක් සිදු වෙනවා. මුලින්ම සිදු වෙන්නේ වචී සංස්කාර නැති කිරීමක්. ඊළඟට කාය සංස්කාර නැති වෙලා හුදු චිත්ත සංස්කාරයක නියැලෙනවා. ඒ චිත්ත සංස්කාරයත් හැබැයි අපි වගේ දැන් සාමාන්‍ය මිනිස්සුයෝ වගේ කාමාවචර ස්වરૂපයේ චිත්ත සංස්කාරයක් නෙවෙයි වෙනවා. ඒක රූපාවචර හෝ අරූපාවචර චිත්ත සංස්කාරයක් බවට අර භාවනාව මගින් පරිවර්තනය කරනවා. අන්න එහෙම ඒ කෘත්‍ය කරලා දෙන්නේ සමත භාවනාවෙන්. දැන් ඒක නිසා මේ සතිපට්ඨාන භාවනා එහෙම එකක් නෙමෙයි කරන්නේ. සතිපට්ඨාන භාවනාවෙත් හැබැයි ප්‍රගතියක් ලැබෙන්නේ අර සමත භාවනාව වගේම ඒ භාවනා කරන කාලය තුල වචී සංස්කාර මුලින් නැති වෙන්නේ. එතකොට වචී සංස්කාර නැති වෙන එකක් විය යුතුයි භාවනා පුහුණු වෙන කාලේදී. භාවනා කරන්නේ නැතුව ඉවර කරපුවාම අවසාන කරපුවාම එහෙම ගුණයක් තියෙනවා කියලා පිළිගැනීම හෝ විශ්වාස කිරීම ධර්මානුකූල නැහැ. නමුත් සාර්ථකව ඔය සක්මන් භාවනාව වුණත් දියුණු වෙන මට්ටම දියුණු තත්ත්වයක් තියෙනකොට ඒ භාවනාවේ ප්‍රගතියක් තියෙනකොට මුලින්ම වචි සංස්කාර සංසිඳෙනවා. එතකොට ඉතුරු වෙනවා යාට කාය සංස්කාර. හැබැයි කාය සංස්කාරත් එතකොට දුර්වල වෙච්චි කාය සංස්කාර ස්වરૂපයක් තියෙන්නේ. දැන් සක්මන් කරනකොට කායික ක්‍රියා දකිනවා, ජීවිතේ රැකී රක්ෂා කරන, එතනින් ගියා වෙන කටයුතු කරන, සමාජ සේවා කරන, දන් දෙන, ඒ වගේම පස්පව් කරන, ඒ කිසි ආකාරයක කායික ක්‍රියා පවතින්නේ නැහැ. නමුත් ඇවිදීම නැති කායික ක්‍රියාව තියෙනවා. දුර්වල කායික ක්‍රියාවක් ඒක. මේ ජීවිතය දිහා බැලුවම තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ ප්‍රබල කායික ක්‍රියා එතන නැහැ. කායික ක්‍රියා හුඟක් අඩු වෙලා ඇවිදීමට සීමා වෙනවා. ටික ටික ওই භාවනාව තව දියුණු වෙන්න දැන් වචී සංස්කාර සංසිඳිලා නම් භාවනා කාලය තුල කාය සංස්කාරත් මේකින් අහක් කරගෙන යනවා. එහෙමනම් කොහේදී හරි ඔය සක්මන් භාවනාව තුලත් ඒ භාවනා කරන කාල තුලදී Tamanට තේරෙන්න විදියකුත් නැහැ මේක. තේරුණත් එකයි නැතත් එකයි. භාවනා කාලය තුලදී එහෙනම් තනි චිත්ත සංස්කාරයකින් සංසාරයක් හදන පුජ්‍යලයක් බවට කාලයක් භාවනා කරනකොට ඒ පුජ්‍යලයා ඒ භාවනා කරන ශ්‍රාවකයාපත් වෙනවා. මෙන්න මේ චිත්ත සංස්කාරයත් එතකොට කොයි වෙලේක හරි
සංස්කාර ගතිය නැති වෙලා මානසික ක්‍රියාවක් බවට හැරුණු තැන එනම් බුදුහාමුදුරුවෝ පෙන්නන සංස්කාර තුන් වර්ගියෙම නැති තැනක් වෙන්න ඕන. එතකොට ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ මේ සංස්කාර එකක් හරි නැති තැනක් අපිට හඳුනගන්න බෑ. හඳුනගන්න පුළුවන් වෙන්නේ සංස්කාරයක් තියෙන තැන විතරයි. දැන් අපිට කාය සංස්කාරයක් නැති තැන හඳුනා ගැනීමේ හැකියාව නැහැ. පටිච්චසමුප්පාදයෙන් මේක විස්තර කරනවා. නමුත් කාය සංස්කාරයක් තියෙන කායික ක්‍රියාව හඳුනගන්න පුළුවන්. කාය සංස්කාර ගතිය නැති කායික ක්‍රියාව තිබුණේ මෙතනයි කියලා හඳුනගන්න හැකියාවක් නැහැ. ඒකට මේ හේතුඵල ධර්මයේ පැහැදිලි වෙන්නේ ඔය සංස්කාරපත්‍ය විඥාණං කියන එක අපි ඒක පසුව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ සංස්කාරවල කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාරවලම තව කොටසක් තමන් දැනගත යුතු තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන කාරණා ටිකක් තමයි මුලින්ම අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එමනම් තව ධර්මානුකූලව අපිට මෙන්න මෙහෙම දෙයක් ඉගෙන ගන්න වෙනවා. දැන් කාය කායික ක්‍රියාවක් කාය සංස්කාරයක් බවට හැරෙනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා එතන ධර්මකාරණයක් වෙන් වෙච්චි. දැන් කායික ක්‍රියාවක විතරක් පවතිනකොට මේ කියන ධර්මකාරණයේ මේ ධර්මතාවයේ පවතින්නේ නැහැ. කායික ක්‍රියාවක් කාය සංස්කාරයක් බවට පත් වෙනකොට මේ ධර්මතාවයේ ක්‍රියාත්මකයි. ඒ වගේම දැන් වාචික ක්‍රියාවක් විතරක් තිබිලා වචී සංස්කාරයක් සිදු වෙනකොට ඒ වචී සංස්කාරය සිදු කරන අවස්ථාවේ මේ කියන ධර්මතාවයේ තියෙනවා. ඒ වගේම මානසික ක්‍රියාව විතරක් තියෙනකොට මේ ධර්මතාවයේ නැහැ. ඒ වගේම මානසික ක්‍රියාව චිත්ත සංස්කාරයක් වෙනකොට මේ ධර්මතාවයේ තියෙනවා. එමුනම් දැන් ඔන්න ධර්මානුකූලව අපි ඉගෙන ගන්න වෙනවා. දැන් කාය සංස්කාරයක් නැතුව කායික ක්‍රියාවක් තියෙන තැන මොනවද ධර්මානුකූලව තියෙන දේ? වෙන් ධර්මයෙන් වෙන් කරගන්න පුළුවන් ලක්ෂණ මොනවද? මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ කාය සංස්කාරයක් තියෙන තැනත්, වචී සංස්කාරයක් තියෙන තැනත්, ඒ වගේම චිත්ත සංස්කාරයක් තියෙන තැනත් පොදුවේ තියෙන ධර්මතාවය තමයි චේතනාව. දැන් චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියන එකේ පැහැදිලි කිරීම මේකයි. එහෙනම් චේතනා පූර්වකව සියලුම කායික ක්‍රියා කාය සංස්කාර වෙනවා. චේතනා පූර්වක සිදු නොවන කායික ක්‍රියා කාය සංස්කාර නෙවෙයි. දැන් චේතනා පූර්වකව සිදුවෙන සියලුම වාචික ක්‍රියා වාචී සංස්කාරයි. චේතනා පූර්වකව සිදු නොවන යම්කිසි වචනයක් තියද ඒක වාචික ක්‍රියාවක් පමණයි, වාචී සංස්කාර නෙවෙයි. දැන් එකම ඒ චේතනාවම දැන් චේතනා පූර්වකව සිදුවෙන මානසික ක්‍රියාව චිත්ත සංස්කාර වෙනවා. මානසික ක්‍රියාවක් නැතුව මානසික ක්‍රියාවක් පැවතිලා ඒක සංස්කාරයක් නොවනවා නම් චේතනා පූර්වකව නැහැ. එහෙනම් දැන් රහතන් වහන්සේට අහක් වෙලා තියෙන්නේ මොකද්ද? චේතනා පූර්වකව සිදුවෙන කායික ක්‍රියා නැහැ. කායික ක්‍රියා තියෙනවා. රහතන් වහන්සේට එනම් චේතනා පූර්වක සිදුවෙන වාචික ක්‍රියා නැහැ. නිකම්ම චේතනාව නැති වාචික ක්‍රියා තියෙනවා. ඒක බැලුව බැලමට අපිට හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් බුද්ධ දේශනාව මෙහෙම. බුදුහාමුදුරන්ගේ ඥාණයට අවබෝධ වෙලා තින්නේ මෙහෙම. අපේ ඥාණයට මේක ගැන හිතන්න බෑ. නමුත් ඉඟි හොයා ගන්න පුළුවන්. ඒ වගේම සුතමේ ඥානයක් ලබා ගන්නත් පුළුවන්.
ප්‍රත්‍යක්ෂ ඥානය කියන එක ලබන්න යන එක භයානක වෙලා. එහෙම කියලා නෑ බුදුහාමුදුරුවෝ. නමුත් බුදුහාමුදුරුවෝ දෙන පුහුණුව ඔය සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනේ, දැන් ප්‍රඥා ශික්ෂාවට අදාළයි සතිපට්ඨාන පුහුණුව. එතකොට සතිපට්ඨාන භාවනාව පුහුණු වෙනකොට සිදුවෙන්නේ නම් මේකයි. ප්‍රශ්න තියෙන්නේ මේක සිදු වුණා කියලා තේරෙන කෙනෙක් ඉන්න බෑ. තේරෙන තැන තියෙන්නේ චේතනාපූර්ව අවස්ථාව. දැන් මෙන්න මේ පැටලවිල්ල හුඟක් අයට බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බාධකයක් වෙලා තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ අපිට තේරෙන තේරිලා කරන්න ඕන හැම දෙයක්. මතක තියාගන්න, තේරිලා තේරෙනවා වැටහෙනවා කියන තැන තියෙන්නේ චේතනාවයි. චේතනාවෙන් වැටහිච්චේ සංකල්පීය වශයෙන් වැටහීමක්, මානසික වශයෙන් වැටහීමක් තියද ඒක චිත්ත සංස්කාරයක්. තේරිලා යමක් කියනකොට ඒක වාචී සංස්කාරයක් වෙනවා. තේරිලා යමක් කරනකොට ඒක කාය සංස්කාරයක් වෙනවා. මේක තමයි චේතනාපූර්වකව සිදු වෙනවා කියන්නේ. නමුත් අපේ ජීවිතේ මෙහෙම නැතුව අපි ගත කරපු තැන් තියෙනවා. අද බෑ, ඉස්සර තිබුණා. පෙර තිබුණා. පෙර තිබුණා කියන්නේ පෙර ජීවිතේ නෙවෙයි. මේ ජීවිතේම මේ ලක්ෂණ තිබුණා. චේතනාපූර්වකව නැතුව කායික ක්‍රියා පිළඟ තිබුණු කාලයක් තිබුණා. චේතනාපූර්වකව නැති වාචසික ක්‍රියා තිබුණු කාලයක් තිබුණා. ඒ කාලය අපි පහු කරලා තියෙනවා. ඒ කාලය අපිට වැඩක් නැහැ. ඒ කාලේ නිකම්ම නිකං තේරුමක් නැති කාලයක් සංසාරගත මනුස්සයට. දැන් අපි ඒක ඉගෙන ගන්න ඕනේ. එහෙනම් මේ කියන කතාවේ දැන් චේතනාව තමයි, එහෙමනම් කායික ක්‍රියාවක් සිදු වෙනවා නම් චේතනාපූර්වකව ඒක කාය සංස්කාරයක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට තමන් හිතලා තමන්ගේ චේතනාපූර්වකව ඇඟිල්ලක් නමනවා. මේක ඇඟිල්ල නැමෙන එක කායික ක්‍රියාවක්. ඔබ නමන්න පුළුවන් හන්දි තුනක් ඇඟිල්ල තියෙනවා. පුරුක් තුනක් තියෙනවා. තමන් මේක උත්සාහයෙන් චේතනාපූර්වකව ඇඟිල්ලක් නමන වේලාවෙත් කරන්න පුළුවන් අපිට. මේ ඇඟිල්ල නමන එක කායික ක්‍රියාවක් වගේම චේතනාපූර්වකව සිදුවෙන හින්දා ඒක කාය සංස්කාරය. කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. ඇඟිල්ල නමන්නත් පුළුවන් කුසල් පාක්ෂිකව, අකුසල් පාක්ෂිකව. දැන් බුදුන් වඳින්නේ, වන්දනා කරන්නේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඇඟිලි නමලා, අත උස්සලා, අත් දෙක එකතු කරලා. මේක කායික ක්‍රියා. එහෙනම් බුද්ධ වන්දනාව කායික ක්‍රියා වගේම ඒක කුසල පාක්ෂික කුසල චේතනාවෙන් බිහිවෙච්ච කායික ක්‍රියාවක්. ඒ වගේම තව කාට හරි තර්ජනය කරන්නත් මේ ඇඟිලි නමන්න පුළුවන්. තව කෙනෙකුට රිදවන්න ඇඟිලි නමන්න පුළුවන්. ඒ වගේ මේ අත නමලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනුන්ගේ දේ හොරකම් කරන්න, සත්තු මරන්න, කාමයේ වර්ධවා හැසිරෙන්න. ඉතින් මේ කායික ක්‍රියා වේවා. මේ කායික ක්‍රියා චේතනාපූර්වව සිදුවෙන අකුසල් පාක්ෂික කායික ක්‍රියා. ඒවා තමයි කාය සංස්කාර කියන්නේ. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට මතක ඇති කාලයක හැබැයි මේ දැන් වුණත්, මීට ඊයේ වුණත්, අද වුණත් චේතනාපූර්වක නැති කායික ක්‍රියාව දකින්න හම්බෙන්නේ නැහැ. චේතනාපූර්වක නැති වාචික ක්‍රියා දකින්න හම්බෙන්නේ නැහැ තමන් තුළින්. චේතනාපූර්වක නැති මානසික ඥාන නැත්නම් චිත්ත සංස්කාර ස්වરૂපයෙන් තොර වෙච්චි මානසික ක්‍රියා අපිට කොහෙදියවත් දකින්න හම් වෙන්නේ නැහැ. ඒක නිසා වෙන් අපි ඔය කියන වර්ග තුනෙන්
දැන් නම් වර්තමානයේ නම් මරණය දක්වා සංස්කාර නිර්මාණයක් කරනවා. කාය සංස්කාර වශයෙන්, වචී සංස්කාර වශයෙන්, චිත්ත සංස්කාර වශයෙන්. දැන් තව දෙයක් දැනගන්න ඕනේ, මේ කාය සංස්කාරයක් පවතින අවම සාධකය ධර්මයේ පැහැදිලි කරනවා. මේ බොහෝ විට සූත්‍රවල එහෙම ධර්මයේ පැහැදිලි කරනකොට මේක මේ අතීතයේ ඉඳලා බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලයේ උපදින්න පෙර ඉඳලා ඉන්දියාවේ අධ්‍යාත්මික එක එක ගුරුකුල භාවිතා කරපු ක්‍රම, මේ කායික ක්‍රියාවක් සිදුවෙන්නේ අවම සාධකය. අවම සාධකය ආස්වාස පාස්වාස. ඒ කියන්නේ සියලුම කායික ක්‍රියා මිනිසුන්ට සිදුවෙනකොට, රහතන් වහන්සේට කායික ක්‍රියාවක් විදියට සිදුවෙනකොටත් රහතන් වහන්සේට හුස්ම වැටෙන්න ඕනි. පින්වම් පාපු නැති කෙනෙක් වෙන්න ඕනි. මිනිස්යෙන් සාමාන්‍ය කෙනෙක් නම් මැරිච්චි නැති කම හුස්ම වැටෙන ස්වභාවයේ තියෙන්න ඕනේ සියලුම කායික කාය සංස්කාර කරා. එහෙමනම් කාය සංස්කාර කියන දේ මං ගිය පොයි දවසේ මතක් කරා, හඳුන්වන්නේ ආස්වාස පාස්වාස. කාය සංස්කාර ආස්වාස පාස්වාසය කියලා හඳුන්වනවා. මේ හඳුන්වනකොට ආස්වාස පාස්වාසය නැතුව කාය සංස්කාර සිදුවෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. අනිවාර්යෙන් තියෙන්න ඕනේ කාය සංස්කාරය සිදුවෙන්නේ ආස්වාස යහ පාස්වාසය. නමුත් ඒ ආස්වාස පාස්වාස තියෙන තැනක අපි තව ඔය හන්දි නමන ක්‍රියා, ශාරීරික ක්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මේ වෙලාව ගත්තොත් කවුරු හරි දැන් හැමදෙනාම හොඳින් වාඩි වෙලා සද්ධාවෙන් ගෞරවයෙන් බණ අහනවා. මේ වාඩි වීම කියන එක කායික ක්‍රියාවක්. මොකද සතිපට්ඨාන සූත්‍රයේ සම්පජාන පබ්බේ පැහැදිලිව කියනවා මිනිස්යාගේ ඉරියව්ව තියෙනවා හතරක්. ඒකේ මූලික ඉරියව්ව තමයි ඇවිදීම, හිටගෙන ඉඳීම, ඉඳගෙන ඉඳීම, ඒ වගේම වැතිරිලා සිටීම. මේ ඉරියව් හතර මනුස්සයට පවත්වන්න පුළුවන්. මේ ඉරියව් හතරේදීම මේ ඉරියව් ඉඳගෙන ඉඳීමක් තියෙන්නේ ඇත්තටම මනුස්සයෙගේ හුස්ම වැටෙනකන් විතරයි. එහෙනම් ඉඳගෙන ඉඳීමේ ක්‍රියාව ඇතුලේ තව එක සිද්ධාන්තයක් තියෙනවා. එයාට ආස්වාස පාස්වාසයේ පවතින. දැන් මේ බණහන වෙලාවෙත් ඒක එහෙමයි. නමුත් මන ඉඳගෙන ඉන්න එක කායික ක්‍රියාවක්. දැන් සද්ධාවෙන් ගෞරවයෙන් කරන කායික ක්‍රියාවක්. ඒක හින්දා මේ කුසල පාක්ෂික කාය සංස්කාරයක් මන අහන්න ඉඳගෙන ඉන්න එක. ඔය විදිහටම මිනිස්සු හොරගම් කරන්නත් ඉඳගෙන ඉන්නවා. හොරත් වෙලා වෙනකන් හැංගිලා ඉඳගෙන ඉන්නවා. එතකොට ඉඳගෙන සිටීම කාය සංස්කාරයක්. ඒක හැබැයි චේතනාව සද්ධාව පෙරටු කරගත්ත කුසල් පාක්ෂික ස්වරූපයක් නෙවෙයි, අකුසල් පාක්ෂික ස්වරූපයක්. එහෙනම් ඉඳගෙන ඉන්න ක්‍රියාව අපිට කුසල් පාක්ෂික කරගන්නත් පුළුවන්, අකුසල් පාක්ෂික කරගන්නත් පුළුවන්. එතකොට කුසල් පාක්ෂික වුණා මේක පුඤ්ඤාභි සංස්කාර. කාය සංස්කාරයක් වෙලා ඒක පුඤ්ඤාභි වෙනවා. අකුසල් පාක්ෂික වුණාම ඉඳගෙන ඉඳීම කාය සංස්කාරයක් වෙලා අපුඤ්ඤාභි වෙනවා. ওই දෙකම සිදුකරනද අනිවාර්යෙන් තියෙන්න ඕනේ ආස්වාස පාස්වාස හුස්ම වැටෙන්න ඕනේ. ඒකින්ද කාය සංස්කාරවල අවම සාධකය කාය සංස්කාරයක් තියෙන්න අනිවාර්යෙන් තියෙන තැන ධර්මයේ පැහැදිලි කරනවා මේ ගුණය තියෙනවා කියලා. ආස්වාස සහ පාස්වාස. ඒකින්ද මේ මෙන්න මේක වැදගත් භාවනාවට. මේ කාය සංස්කාරවල මූලිය මොකද්ද? ආස්වාස පාස්වාස. හැබැයි ආස්වාස පාස්වාස විතරක් නෙවෙයි අපි කරන කායික ක්‍රියා ඔක්කොම.
සියලුම කායික ක්‍රියා කරන්න හැබැයි ආස්වාස පාස්වාස ඕනේ කියන පැහැදිලි කිරීම තමයි මේ කියන්නේ. දැන් ওই විදිහටම බුදුහාමුදුරු පෙන්නනවා තව මේවනම් ඇත්තටම අනිකුත් ඔය ආගම් වලත් Hindu ආගමේ එතකොට එදා බ්‍රාහ්මණ ආගම් වලත් මේ කාය සංස්කාර මොනවද කියලා දැනගෙන තියෙනවා. කායික ක්‍රියා පවත්වන්න අත්‍යවශ්‍ය දේ හුස්ම වැටීම කියලා ඒගොල්ලෝ භාවිතා කරපු හින්දමයි බුදුහාමුදුරු භාවිතා කරේ. එහෙම නැතුව මේ අමුතු දෙයක් නෙවෙයි. නැත්තම් මේ මිනිස්සු දන්නේ දෙහිම තමයි මේ වචන ටික. දැන් වාචී සංස්කාර කියන එකෙත් ඔහොම ස්වરૂපයක් තියෙනවා කියලා බුදුහාමුදුරු පෙන්නනවා. ඒක අධ්‍යාත්මික ලෝකයේ අනිකුත් ආගම් වලත් ඒ විදිහට පිළිආරං තියෙනවා. බුදුහාමුදුරුත් ඒ විදිහටම පැහැදිලි කරනවා. දැන් වාචී සංස්කාර කියන්නේ වාචී ක්‍රියා. එතකොට මේ භාෂාව ගොළු භාෂාව වුණත් මේ වාචී සංස්කාර තියෙනවා. ගොළුවටක් ඇත්තටම අපිට වගේ කතා කරන්න බැරි වුණාට වාචික ක්‍රියා තියෙනවා. වාචික ක්‍රියා එතකොට එයාගේ තියෙන්නේ ගොළු භාෂාවට ආවේනිකයි. ඒ ගොළු භාෂාව කතා කරන වචන පිට වෙන්නේ නැති මිනිස්සයාට මෙන්න මේ දෙක තියෙනවා. ඒකයි අර වචී සංස්කාර තියෙනවා කියන්නේ. එයා ළඟ තියෙනවා විතක්ක විචාර. මේ විතක්ක විචාර කියන්නේ යම් කිසි දෙයක් භාෂාවකට ගන්න අවශ්‍ය සිත තුල හටගන්න ධර්මතා දෙක. විතක්ක විචාර නැති දෙයක්, විතක්ක විචාර පිහිටන් නැති දෙයක් අපිට තව කෙනෙක් එක්ක කතා කරන්න බෑ. ගොළු භාෂාව, සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, පාලි භාෂාව, සංස්කෘත භාෂාව වගේ භාෂාවලින් ලියන්න බෑ. එන මොනවහරි සාහිත්‍යයක් ලියලා තියෙද, මොනවහරි ධර්ම ග්‍රන්ථයක් ලියලා තියෙද, මොනවහරි ඔයගොල්ලන්ට රචනාවක් ලියන්න පුළුවන්ද, නවකතා වෙන්න පුළුවන්, කෙටි කතා වෙන්න පුළුවන්, ඔය හැම තැනම ඔය අකුරක් ගානේ තියෙන්නේ ධර්මතා දෙකයි. ඒ දෙක තමයි මනස තුල, සිත තුල හටගන්න විතක්ක විචාර. එන වචී සංස්කාරක තියෙන්නේ කොහෙද? එතන විතක්ක විචාර තියෙනවාමයි. දැන් විතක්ක විචාර තිබිලා සද්ධාව තියෙනකොට ඒ කතාව කුසල පාක්ෂිකයි. විතක්ක විචාර තිබිලා ඇලින් ගැටින් අකුසල ධර්ම තියෙනකොට ඒක අකුසල පාක්ෂික වචී සංස්කාරය. එහෙනම් අපි දැන් කතා කරන හැම වචනයක්ම ওই ගොඩවල් දෙකට වැටෙනවා. සෑම වචනයක් හැදෙන්න උදව් වෙලා තියෙනවා විතක්ක විචාර. එතකොට මේ විතක්ක විචාරයේ කුසල ධම්ම එකතු වෙනවා නම් ඒ වචනය කුසල් පාක්ෂික වෙනවා. ඒ කියන්නේ පුඤ්ඤාවි සංස්කාරයක් බවට හැරෙනවා. විතක්ක විචාරය එකතු වෙලා අකුසල් පාක්ෂික ධර්ම වලින් වචනයක් පහළ වෙනවද ඒක අපුඤ්ඤාවි සංස්කාර වලටපත් වෙනවා. මේ අපුඤ්ඤාවි සංස්කාර වලටපත් වෙච්චි වචී සංස්කාර ටික තමයි තව අපිට තේරෙන විදිහට මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ මුසාවාදා, පිසුනා වාචා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. ඒතර සම්පප්පලාපේ හරි මුසාවාදේ හරි පිසුනා වාචයේ හරි පරුසා වාචයේ හරි මේ කියන වචන තුල තියෙනවා විතක්ක විචාර. ඒවා අකුසල් මුල් වලින් උපදිලා තියෙනවා. ඒකෙන් සංසාරය නිර්මාණය කරනවා. ඒ සංසාරය දුක් සහිතයි. කාම දුගති. ඒ කියන්නේ විපාකයේ දුකයි. ඒ වගේම අපි වචන භාවිතා කරලා ඒක කුසල් පාක්ෂිකව භාවිතා කිරීම චේතනාව කුසල් පාක්ෂික වෙලා තියෙනවා. එතකොට අපි හදනවා සංසාරයක් ඒ වචන වලින්. ඒක කාම සුගති. විපාකයේ සැප. දැන් එමනම් මේ වචී සංස්කාර හඳුන්වනකොට විතක්ක විචාර කියනවා. ତେର විතක්ක විචාර කියන්නේ ධර්මතා දෙක. ධම්ම කියන්නේ සිත තුල හට ගන්න චෛතසික ස්වરૂප දෙක. මේ විතක්ක විචාර භෞතික දෙයක් නෙවෙයි.
නමුත් ආස්වාස පාස්වාසය භෞතික දෙයක්. එනම් කාය සංස්කාරවල මූලය භෞතික ස්වරූපයක් වෙනවා. වචී සංස්කාරවල මූලය භෞතික ස්වරූපයක් නෙමෙයි, ධම්ම ස්වරූපයක්. සිත තුල හටගන්න චෛතසික ස්වරූපයක්. හැබැයි තව දැන් කාය සංස්කාර ආස්වාස පාස්වාසය භෞතික ස්වරූපයක් වුණාට කාය සංස්කාරයක් බවට හරවන්න උදව් වෙන චේතනාව භෞතික ස්වරූපයක් නෙවෙයි. චේතනාව විතක්ක විචාර වගේම සිත තුළ හටගන්න ධම්ම ස්වරූපයක්. දැන් ඔන්නවා වැදගත් වෙනවා. එහෙනම් කාය සංස්කාර සිදු කරන්න අවශ්‍ය වෙන්නේ භෞතික ගුණයක්. ආස්වාස පාස්වාසයේ නමුත් ඒ කාය සංස්කාරය සිදු කරන කාරකය මානසික ස්වරූපය, චෛතසික ස්වරූපය, ඒක චේතනාවයි. එහෙනම් චේතනාව නැතුව අතපය හැවවුණ තැන කාය සංස්කාර නැහැ. ඒක අපි බලමු පස්සේ. එහෙම තැන් අපේ තිබුණාද? දැන් නම් ඔයගොල්ලන්ගේ නැහැ. මේ වෙලාවේ නැහැ. ජීවිතේ හුඟක් දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් තිබිච්ච තැන් තියෙනවා. එහෙනම් ඒ තිබිච්ච තැන් තියෙනවා නම් ඒ තැනට ලං වෙන එක භවනාවේ දියුණුව. භවනා කරලා ඒ තිබිච්ච එකට අපිට උරුම වෙච්ච එකකට ලං වෙනවා. එහෙනම් එතකොට තමන් දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේ කාය සංස්කාර ගැන අපේ ආරම්භය හා අවසානය, අපේ පැවැත්ම තියෙන්නේ කොහොමද කියලා ධර්මානුකූලව ඉගෙන ගන්න වෙනවා. දැන් ওই විදිහටම චිත්ත සංස්කාරවලත් කාරක දෙන්නෙක් ඉන්නවා. කාරක දෙකක්. මේ හැම වෙලෙම කාරකයෝ ජෝඩුවක් විදිහට තියෙන්නේ. ධර්මයේ පැහැදිලි කරන්නේත් එහෙමයි. ඒ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් චිත්ත සංස්කාර සිදු කරන කාරකයෝ දෙන්න තමයි සංඥා, වේදනා. ඔන්න එහෙනම් කොහේ හරි විඳවීමක් තියද, කොහේ හරි හඳුනා ගැනීමක් තියද, අන්න එතන චිත්ත සංස්කාරයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙනම් දැන් මේ බණ අහන එක තුළ මොනවාරි හඳුන ගන්න සංඥාවක් තියෙනවා. දැන් මේ පින්වතුන්ට තියෙනවා, මං මේ අහන්නේ බණ. දේශපාලන රැස්වීමක දේශනා නෙවෙයි. ඒක සංඥාව, හඳුනා ගැනීම. ඒ වගේ මේ බණ අහනකොටත් පෙලක් අයට අහන වෙලාවේ සතුටක් තියෙනවා. ඒ වගේම පෙලක් අයට අහන වෙලාවේ කනගාටුවක් තියෙනවා. පෙලක් අයට සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. මධ්‍යස්ථ වේදනාවක් තියෙනවා. එහෙනම් මේ චිත්ත සංස්කාරයක් තියෙන තැන අනිවාර්යයෙන්ම විඳවීමක් තියෙනවා චිත්ත සංස්කාරය අයිති කෙනාට. ඒ වගේම හඳුනා ගැනීමක් තියෙනවා. මේ සංඥා වේදනා දෙක චිත්ත සංස්කාරය විදිහට ධර්මයේ හඳුන්වනවා. දැන් එහෙමනම් නැවත බලමු මේ සංස්කාර වර්ග තුන මූලික කාරක වශයෙන් වෙන් කරපුවම ධර්මයේ කොහොමද තියෙන්නේ. කාය සංස්කාර වල මූලික කාරක දෙක ආස්වාස පාස්වාසය. ඒක භෞතික දෙයක්. ඒ වගේම වචී සංස්කාර වල කාරකයෝ එන්නේ විතක්ක විචාර. ඒක භෞතික දෙයක් නෙවෙයි, සිත තුළ හටගත්තු චෛතසික ස්වරූපයක්, ධම්ම ස්වරූපයක්. ඒ වගේම චිත්ත සංස්කාරවල කාරකය දෙන්නා වේදනා, සංඥා. දැන් එහෙමනම් තව දෙයක් මං මුලින් ගිය මාසෙත් පැහැදිලි කරා, නැවත මතක් කරනවා මේක වැදගත් හින්දා. කිසිම කායික කාය සංස්කාරයක් පවතින්න බෑ. ඒකට අනුගත වෙච්ච, ඒකට එක් අත්තල් බැඳගත්ත චිත්ත සංස්කාරයක් නැතුව. ඒ වගේම කිසිම වචී සංස්කාරයක් පවතින්නේ නැහැ තනි. ඒකට බැඳිච්ච, ඒක එක්ක සම්බන්ධ වෙච්ච චිත්ත සංස්කාරයක් තියෙනවා. ඒ වුණාට චිත්ත සංස්කාර වලට හැකියාවක් තියෙනවා කිසිම කාය සංස්කාරයක් එක්ක බැඳෙන්නේ නැතුවත්
ක්‍රියාත්මක වෙන්න, වචී සංස්කාරයක් එක්ක බැඳෙන්නේ නැතුවත් ක්‍රියාත්මක වෙන්න. එහෙනම් ඒ අතින් මේකේ චිත්ත සංස්කාර ප්‍රබලයි. මොකද හේතුව? කාය සංස්කාරයකටත් බෑ, චිත්ත සංස්කාරයේ උදව්වක් නැතුව තනියෙන් කාය සංස්කාරයක් නිර්මාණය කරන්න. කායික ක්‍රියාවක් බිහි වෙන්නේ නැහැ එහෙම අපි. ඒ වගේම වාචසික ක්‍රියාවක් බිහි වෙන්නේ නැහැ අපි චිත්ත මානසික ස්වરૂපයක් නැතුව ඒකට ආවේනික. නමුත් චිත්ත සංස්කාර වලට පුළුවන් තනියෙන් හැසිරෙන්න. දැන් එහෙමනම් අපි හිතමු අපි කයෙන් මොනවා හරි කුසල කර්මයක් හරි කායික ක්‍රියා විදියට අකුසල කර්මයක් හරි කරනවා. මොනවා හරි කායික ක්‍රියාවක් කරනවා. ඒ කායික ක්‍රියාව කරන්න එහෙනම් උදව් වෙලා තියෙනවා ආස්වාස පාස්වාස. මොකද හුස්ම වැටෙන්න එපා යා. යාට හුස්ම වැටුනේ නැත්නම් කායික ක්‍රියාවක් කරන්න බෑ. එතකොට කායික ක්‍රියාවක් කරන්න අපිට උදව් වෙනවා චිත්ත සංස්කාරයක්. එතන තියෙනවා හැම විටම සංඥා වේදනා. එතකොට තව කිව්වා දැන් ඕනම කායික ක්‍රියාවක් කාය සංස්කාරයක් බවට හැරෙන්නේ චේතනා කියන ධම්මිය මතයි. එහෙමනම් දැන් සියලුම කායික ක්‍රියාවල මේ ධර්මතා ටික තියෙනවා. භෞතික වශයෙන් ආස්වාස පාස්වාස. ඒ වගේම චිත්ත සංස්කාරය මේකට උදව් වෙන හින්දා වේදනා සංඥා මේවා සංස්කාර බවට හැරිලා තියෙන හින්දා එතන චේතනාව. එහෙමනම් දැන් බලන්න පහක් එකතු වෙලා චේතනා වේදනා සංඥා ආස්වාස පාස්වාස. ඔයගොල්ලන්ට ඒ වගේමයි හැමදාම කතා කරන සියලුම වචනයක් ඇතුලේ ඔහොම කාරණා පහක් අන්තර්ගතයි. ඒ පහට අමතරව දැන් වචන කතා කරන්න පුළුවන් වෙනකොට ඒත් හුස්ම වැටෙන්න ඕන. දැන් සාමාන්‍ය වචනයක් කතා කරනකොට ඒ වචනය නිර්මාණය කරපු හිතක විචාර තියෙන්න ඕන. ඒ වචී සංස්කාරයක් බවට හරවපු චේතනාපූර්වක ස්වરૂපයේ චේතනාව තියෙන්න ඕන. ඒ වගේම තනියෙන් වචී සංස්කාරයක් පවතින්නේ ඒකට සම්බන්ධ වෙච්ච චිත්ත සංස්කාරයක් තියෙනවා. ඒ චිත්ත සංස්කාරය හැදිලා තියෙන්නේ සංඥා වේදනා තුලින්. එතකොට තව මේක දරුණු වෙනවා. දැන් මිනිස්සේ වුණාම බලන්න මිනිස්යන්ගේ වචී සංස්කාරයේ කතාවක් කරන්න එයා මිනිස්යාට උදව් වෙනවා. දැන් වචී සංස්කාර දෙක වන සංස්කාරය හදන වාචික ක්‍රියාව හදන විතක්ක විචාර. ඒ වගේම ඒකට බැඳිලා තියෙන චිත්ත සංස්කාරයක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන වේදනා සංඥා. එතකොට මේ වේදනා චිත්ත සංස්කාරයේ තියෙන වේදනාව තමයි වාචසික ක්‍රියාවේ වේදනාව වෙන්නේ. එතකොට චිත්ත සංස්කාරයේ තියෙන සංඥාව තමයි හඳුනා ගැනීම තමයි වාචසික ක්‍රියාවේ සංඥාව වෙන්නේ. නැතු මේක මේ වෙන එකක් වෙන්නේ නැහැ. ඒවා ගැඹුරුයි. දැන් ඒවා පැහැදිලි කරන විදිහට අපි ඉගෙන ගන්න ගියොත් ඒගොල්ලන්ගේ භාවනා විස්තර කරගන්න බැරුව යනවා. ඒකෙන් පළක් ගන්න බැරුව යනවා. ඒක නිසා අපි නිකම් මෙතන මතක් කරේ මේ විදිහට තියෙනවා. ඊට අමතරව මේ මිනිස්සුයෝ අනා පිට තියෙනවා කිසිම වාචික ක්‍රියාවක් අපිට කරන්න බෑ හුස්ම ගන්න නැති තැනක. එමුනම් ආස්වාස පාස්වාසය යා රිංගල තියෙනවා. දැන් අපි තියෙනවා මෙහෙම දේවල් අහලා තියෙනවා. එතකොට දෙවියෝ ගත්තොත් දේවත්වය තුල කාය සංස්කාර නැහැ. ඒ කියන්නේ හුස්ම වැටෙන දෙවියෙක් නැහැ. ආස්වාද ප්‍රාස්වාද කරන්න පුළුවන් දෙවියෙක් නැහැ. එහෙනම් කායික ක්‍රියා කරන්න පුළුවන් දෙවියෙක් නැහැ. කයක් තියෙන්න පුළුවන්. කයක් තිබුණට ආස්වාද ප්‍රාස්වාද සහිත කයක් තියෙන්නේ මේ ලෝකයේ 31 තලයේ, මනුස්ස තලයේ 30 තලයේ පමණයි.
එනම් කාය සංස්කාර විදියට කායික කුසල් කායික අකුසල් කරන්න පුළුවන් අය ඉන්නේ මෙච්චරයි. මනුස්සයාට තමයි මේකේ උපරිම දරුණු මේව කරන්න පුළුවන්. දරුණුම ගනේ කායික අකුසල් කරන්න පුළුවන් මනුස්සයන්ට. ඒ වගේම ඉහළ මට්ටමේ කායික කුසල් කරන්න පුළුවන් මනුස්සයන්ට. කාමාවචර මට්ටමේ තියෙන කුසලයේ ප්‍රබලම කුසල් කායික ක්‍රියා. අටමහා කුසල් ඔක්කොම කායික ක්‍රියා වලට අයිති. ආනන්දාරිය පාප කර්ම කායික ක්‍රියා නැතුව කරන්න බෑ. ඒකින්ද තිරිසනෙකුට මේව කරන්න හැකියාව නෑ. එයාට අර චේතනාවල දුර්වලතා තියෙනවා. මනුස්සයන් පුළුවන්. නමුත් කිසිම තිරිසනෙකුට ආනන්තාරිය පාප කර්මයක් කරන්න බෑ. මේ ආනන්තාරිය පාප කර්ම කියන කායික ක්‍රියා දරුණු අකුසල් පාක්ෂික කායික ක්‍රියා කරන්න පුළුවන් එකම සත්ව ස්වરૂපිය මනුස්සය වමනයි. ඒකින්ද ඒගොල්ලන්ගේ උසස්කම මැනගන්න ඕනේ. ඔය කායික ක්‍රියාවලින් මනුස්සයාට තියෙන හැකියාව. හොඳ හැකියාව වගේම අන්තිම නරක හැකියාවක් තියෙනවා. හොඳ හැකියාවෙන් වැඩ ගන්නවා අඩුයි නරක හැකියාවලින් වැඩ ගැනීම මනුස්සයාගේ වැඩි. එතකොට ආසන්න වෙන්නේ හොඳ හැකියාව කරන්න ශරීරයක් ඒ මනුස්සයාට ඕනේ. එහෙනම් ටික ටික මනුස්සයාගේ මරණයේදී ලං වෙන්නේ හොඳ හැකියාවල් කරන ශරීරයක් වෙනුවට ඒ හැකියාව නැති ශරීරයක් ලැබීම. මොකද හුස්ම වැටෙන එක තියෙන්න ඕනේ. එහෙමනම් ලං වෙන්නේ අපි තිරිසං අපායට. තව දරුණුම විදිහට කායික ක්‍රියා අකුසල් පාක්ෂික කරොත් අපි ලං වෙන්නේ තිරිසං එකක් පන්නලා ඊට පහළට ප්‍රේත. ප්‍රේත ඉබ්‍රේත කියන හැට කාය සංස්කාර නැහැ. ආස්වාස පාස්වාස නැහැ. දෙවියෝ වගේ තමයි. නමුත් එතන අර කාය සංස්කාර කරන්න පුළුවන් ජීවිතවලින් මේ සංසාරයේ මේ ජීවිතයේ විතරක් නෙමෙයි සාංසාරිකව කරපු කායික ක්‍රියාවල අකුසල් පාක්ෂික කායික ක්‍රියාවල විපාකවලට මුහුණ දෙන්න සිදු වෙනවා තියෙනවා. මේක තමයි මේ විපාකයේ හැටි. විපාකය කියන්නේ වෙනම එකක්. සංසාරයේ හදපු ක්‍රියාව වෙනම එකක්. ඒකේ ප්‍රතිඵලය තව එකක්. ඒකයි කාය සංස්කාර කියන්නේ. දැන් කොහොම හරි මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන ඒවා දැන් පැහැදිලි හැමෝටම ධර්මානුකූලව මේ වචන ඒ කියන්නේ කාරක හයකින් විස්තර කරනවා. කාය සංස්කාර පවතින තැන ආස්වාස පාස්වාසය තියෙනවා. වචී සංස්කාරය පවතින තැන විතක්ක විචාර නැති තැනක තියෙන්න බෑ. ඒ වගේම චිත්ත සංස්කාරයක වේදනා සංඥා තියෙනවා. සංස්කාරයක් කරවන ධර්මතාවයේ චේතනාව කියලා බුදුහාමුදුරු පෙන්නනවා. එවනම් මෙන්න මේ චෛතසික ටික අපිට සංසාරයක් හදන්න අනිවාර්යෙන් අවශ්‍යයි හොඳින් හෝ නරකින්. මේවා එකක්වත් කුසල් පාක්ෂිකක් නැහැ. මේවා එකක්වත් අකුසල් පාක්ෂිකක් නැහැ. ඕන වෙලාවට කුසලයක් වෙන්නත් පුළුවන් මේවට. ඕන වෙලාවට අකුසලයක් වෙන්නත් පුළුවන්. ඒකින්ද මේවා දිබ්බිති ස්වරූපයකින් සක්‍රිය වෙන ප්‍රබල චෛතසික. ඒවා දුර්වල ඒවා නෙමෙයි ප්‍රබලයි. ඒකයි මේ කුසලයේ අකුසලයට එක සැරේ නැමෙන්න පුළුවන්. දැන් කුසල් පාක්ෂික චෛතසික වලට ওই වගේ මේවා කරන්න බෑ. අකුසලයේ තුල කුසලයේ කුසල් පාක්ෂික චෛතසික හැංගෙනවා. අතුරුදහ. කුසලයේ තුල අකුසල් පාක්ෂික චෛතසික අතුරුදහ. නමුත් වේදනා සංඥා විතක්ක විචාර ආස්වාස පාස්වාසය ඔය දෙකටම නම් වෙසීදී එහෙනම් දරුණුකම වැඩි. දරුණුකම එහෙනම් හුස්ම ගැනීමයි. අපි මිනිසෙයගේ දරුණුකම හුස්ම ගැනීමයි. මේක තමයි දැන් මිනිසුන්ට බලාපොරොත්තු මොකද්ද? හුස්ම ගන්න එක නවත්ත ගන්නද
හුස්ම ගන්න කාලය වැඩි කරගන්න. දැන් මේක තමයි සංසාර විමුක්තියේ බාධකය. දැන් ওই විදිහට බැලුවම අපිට බලන්න වෙනවා තමන්ගේ ජීවිතය ගැන. දැන් මේ කාය සංස්කාර ඇත්තටම අපේ ජීවිතයේ හැම අවස්ථාවකම වලංගු දෙයක්ද? වචී සංස්කාර අපේ ජීවිතයේ හැම තැනකදීම සක්‍රිය දෙයක්ද? වලංගු දෙයක්ද? නැහැ. අපිට කාය සංස්කාර නැති ජීවිතයක් මේ උපත්තිය තුලත් තියෙනවා. තිබුණා. දැන් නැහැ. ඉස්සර තිබුණා. අපිට වචී සංස්කාර නැති ජීවිත ස්වરૂපයක් මේ ඉපදුනාට පස්සේ තිබුණා. දැන් නැහැ. එහෙනම් කොතනද තිබුණේ? ඒක හොයනකොට දැන් මිනිස්සෙක් නම් මිනිස්යාගේ සංසාරගත ස්වરૂපය තියෙන්නේ, පැවැත්ම තියෙන්නේ අර තිරිසන් සත්තුන්ගේ වගේමයි. හුඟක් තිරිසන් සත්තු මේකට මේ ගණයට වැටෙන අය ඉන්නව නැ, නොවැටෙන අයත් ඉන්නවා. කොහොම හරි උප්පත්ති ස්වરૂපය අනුව මිනිස්සෙක් මුලින්ම මව් කුසේ පිළිසිඳ ගන්නකොට ඒ පිළිසිඳ ගැනීමෙන් ආරම්භ කරනවා. ආරම්භ කරේ මොකද්ද? මේ සංසාරේ නෙමෙයි. සංසාරේ අලුත් පිටුව. අලුත් පරිච්ඡේදය. දීර්ඝ සංසාරේ අලුත් පරිච්ඡේදය. හැබැයි මේ මව් කුසේ පිළිසිඳ ගත්ත කාලේ ඉඳලා මව කුසෙන් බිහි වෙනකන් ඒ ළමයාට, ඒ මනුස්සයාට සංස්කාර වර්ග දෙකක් අතුරුදහන්. මොනවාද? කාය සංස්කාර නැහැ, වාචී සංස්කාර නැහැ. එහෙනම් අපිට උප්පත්තියේ දරුවේ මව කුසල තුල ඉන්නකොට තියෙනව නම් තියෙන්නේ චිත්ත සංස්කාර පමණයි. ඒ කාය සංස්කාර කියන ඒවා ආස්වාස පාස්වාසෙනි. ආස්වාස පාස්වාසය හුස්ම ගන්න ළමේ මවගේ කුස තුල ඉන්න බෑ. හිටියොත් ඒ ළමයා මලකුණක් වෙන්නේ, ළමයෙක් වෙන්නේ. මොකද හුස්ම ගත්තො වෙන්නේ ඒ ළමයාට හුස්ම ගන්න වෙන්නේ මවගේ කුස තුල තියෙන ඒ මොනවා හරි ද්‍රව්‍ය. ඔයගොල්ලන්ට දැන් හුස්ම ගන්න බෑනේ වතුර. ඒ වගේ එහෙම දෙයක් වෙනවා. ඒතර බැරි වෙලා හරි හුස්ම ගත්ත ඕනම ළමයේ මවගේ කුස තුළ ඒ ළමයා ඉවලම මැරෙන. එහෙනම් කවදද මේ කාය සංස්කාර ආරම්භ කරේ? හැම මිනිස්සෙම ඉපදුනාට පස්සේ මව කුසෙන් පිළ ඉපදුනාට පස්සේ ඒකේ ලාංඡනය තමයි ඉස්සෙල්ලාම හුස්ම ගන්න පුළුවන් කාය සංස්කාර ආරම්භ කරා කියන සංකේතය හඳුනා ගැනීම තමයි ළමයාගේ ඇඬීම. එහෙනම් ළමයා කඳන්න පටන් ගන්නෙ ඔන්න කාය සංස්කාර ආරම්භ වුණා. හැබැයි මේ ඒ ආරම්භ වුණේ කාය සංස්කාරය වොම් මට්ටම ආස්වාස පාස්වාසය. දැන් හැබැයි ඒක අවසාන කරන්නේ එයාගේ මරණය. එහෙනම් කාය සංස්කාර ආරම්භ කරුනේ මිනිසෙක් ඉපදුනාට පස්සේ, මව කුසේදී නෙවෙයි. අවසාන කරන්නේ මරණ මොහොතේදී. මරණය තුල එතකං කරන්නේ ඔය හුස්ම ගත්ත එකෙන් සංසාරයක් හදපේක. හැබැයි ඒවා තියෙනවා මුල් කාලේ සංසාරයක් හදපු නැති ස්වරූප. අන්න ඒක වැදගත්. දැන් කාය සංස්කාර කියලා අපි කියන්නේ අපේ සියලුම කායික ක්‍රියා කාය සංස්කාර. කායික ක්‍රියා කිව්වම මේ හන්දි නැමෙන නැමීමෙන් තමයි මේ කායික ක්‍රියා පවත්තන්නේ. මේ පින්වතුන් මේ ඉඳගෙන බනහන තැන ඉඳගෙන ඉඳීම කායික ක්‍රියාවක්. හන්දි ඒ විදිහට නැමිලා තමයි මේ වාඩි වෙලා ඉන්නේ. එතකොට මේ ඉඳගෙන ඉන්න ක්‍රියාවලියට
යටින් උදව් වෙනවා හුස්ම වැටීම, ආස්වාස පාස්වාස. මොකද හුස්ම ගන්න නැති කෙනෙකුට ඉඳගෙන ඉන්න බෑ. දැන් නමුත් මේ ඉඳගෙන ඉඳීම සංසාරයක් හදන ක්‍රමයක්. දැන් ඔහොම ඉඳගෙන ඉඳ පුරුදු වුණේ කවදද කියන එක හොයන්න ඕනේ. උන්නේ පුරුද්ද සැබෑ පුහුණුව ලැබුවේ සංස්කාර කරන්නේ නැතුව. මේක අපි මිනිස්සු තුළ දකින්නේ පුංචිම කාලේ පමණයි. දැන් බලන්න ඕනම ළමයේ ඉපදුන හැටිය කවුරු උගන්වන්න ඕන දෙමව්පිය උගන්වන්නේ නැහැ. වෛද්‍යවරුන් ඒ වගේ මේදීෝ ඉන්න වූ අම්මා කවුරෝ උගන්නන්නේ නැහැ ළමයට මේවා. උගන්නන්න ඕනේ නැහැ. මොකද මේ සංසාරේම යාට පුහුණුයි මේක. බලන්න ළමයෙක් හුස්ම ගත්තා, ඉපදුනා, ඊට පස්සේ දිගටම නොනවත්තා ඔය කාය සංස්කාර කරන්න හන්දි නමන්ඩ දීර්ඝ පුහුණුවක් කරනවා. ඒ පුහුණුව කවුරු උගන්නන එක නෙවෙයි. අමරාත උගන්නන්නේ නැහැ, සහෝදර සහෝදරිය උගන්නන්නේ නැහැ, වෛද්‍යවරු උගන්නන්නේ නැහැ, කවුරු උගන්නන්න ඕනෙත් නැහැ. මේ පුහුණුව ඔයගොල්ලෝ වගේ කම්මැලි කමකින් කරනව නෙමෙයි ළමයා. ඒ ළමයා ළමයෙක් ඉපදුනාම ඌට නිින්ද යනකම් මේ පුහුණුව කරනවා. මොකද්ද පුහුණුව? අර නැගිට ගන්නවත් පෙරලෙන්නවත් බැරි ළමයාට ළමයා අඬ අඬ හරි කරන්නේ මොකද්ද? අර තමන්ගේ නමන්ඩ බැරි වැලමිට, ඇඟිලි, කකුල් වල දණිස්ස, වලලු කර මේවා අඹර ඕන එක, මේවා නමන එක. මේක කවුරුවා කියා දීලාද? කියා දීලා නෑ. එහෙම නොකරොත් ඒ ළමයා මනුසෙක් වෙන්නෙත් නෑ. මනුස හැකියාවල් වලින් තොර මනුසෙක් වෙනවා. මනුස්සත්වයට ගැලපෙන්නේ නැති මනුසෙක් වෙනවා. නමුත් මේ මනුස්ස හැකියාව ලබා ගන්න ඒ ළමයාගේ දෙමාපියන්ට උදව් කරන්න බෑ. උදව් කරලත් වැඩකුත් නෑ. එහෙමනම් අන්න එතන බලන්න, ඔය අවුරුදු කීපයක් යනකම් උඩුබල්ලි අතට ඉන්න ළමයා පෙරලෙන්න පුළුවන් වුණාම එයාම පෙරලෙන ළමයා, ධනගාන කාලේ ධනගාන ළමයා හැම විටම උත්සාහ ගන්නේ තනියෙන් පුහුණුවකටමයි. ඒ පුහුණුව කායික ක්‍රියා. ඔන්න ඒ පුහුණුවේ ප්‍රතිඵල තමයි ඔයගොල්ලෝ අද ඉඳගෙන ඉන්නේ. ඔය අර පුහුණුව ලැබුවේ ඔයගොල්ලන්ගේ දෙමාපියෝ යා දීලා නෙමෙයි. එහෙම නැත්නම් මේ දරුව ළමා දරුව සම්බන්ධ ලදරුව සම්බන්ධ ඉන්න වෛද්‍යවරු යා දීලාත් නෙමෙයි. ඒ පිළිබඳ පර්යේෂණ කරපු මිනිස්සු විශේෂඥයෝ යා දීපුවත් නෙමෙයි. මේක හැම මනුස්සයාගේම සංසාර උරුම. මේක එහෙනම් කියා දුන්නේ කෙනා තමයි අවිද්‍යාව. මොකද අවිද්‍යාව කියන එක සංසාරයෙන් අපි ගේන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ පුහුණුව තනියෙන් ගන්න. දැන් එහෙම වෙච්චි කෙනාගේ දැන් මුල් ස්වરૂපය ගත්තොත් අන්නේ පොඩි ළමයේ කොයි උඩුවැල්ල අතරට දඟලන දැඟලි ලාත නමනවා, කකුල නමනවා, බෙල්ල නමනවා, එක එකව නමනවා, ඇඟිලි නමනවා. මේ පුහුණුව එයාගේ චේතනාපූර්වක කරන එකක් නෙවෙයි. ඒකයි මම කිව්වේ අපේ ජීවිතවල කායික ක්‍රියා තිබිලා තියෙනවා ඉස්සර කාය සංස්කාර නොවි. ඒතර එන්නේ කාලේ ඒ ළමයා කුඩා කාලේ ඔය කාගේවත් උසිගැන්වීමක් නැතුව, පෙන්වා දීමක් නැතුව ඒ සිදු කරපෝ කායික ක්‍රියා ටික ඔක්කොම චේතනාපූර්වක නෙවෙයි සිදු වෙන්නේ. නමුත් කායික ක්‍රියා ටිකක් තියෙනවා. මේ මෙන්න මෙතන සංස්කාර නැති කායික ක්‍රියා ගණේ ටික. දැන් ඔය ක්‍රියා සිදු කරන ඒ පුහුණුව ලබන ළමයාට ඒ කාලේ වාචී සංස්කාර කියන එකක් ගැවිලවත් නැහැ, විතක්ක විචාර නැහැ. ඔන්න මනුස්සයන්ගේ හැටි. දැන් මේ කාය සංස්කාර අර හන්දි නැමෙන ඒවා තමම පුරුදු වෙලා කාලයක් යනකොට ලැබෙන
ඊගාවට අලුතෙන් එකතු වෙන එකක් තමයි විතක්ක විචාර. ඒකත් හැබැයි විත මුල්ම එන මනුස්සයෙකුට එන විතක්ක විචාර එහෙම ධම්ම හට ගන්නකොට චේතනාපූර්වකෝ නෙවෙයි වෙන්නේ. ඒක හින්දා ළමයෙක් අවුරුදු දෙක තුන යන දෙකක් තුන ඒක වෙනස් වෙන්න පුළුවන්. අනිශ්චිත නෑ මේවා. අහවල් කාලේ කියලා නෑ. නමුත් අර මුල් කියන අර හන්දිනමන ක්‍රියාවලිය නම් ඌ ඉපදුණු දවසේ ඉඳලා හැම වෙලේම කරනවා නිින්ද යනකම්. අඩු ගන්න බඩගිනි වුණා. ඒත් අර ක්‍රියාව නවත්තන්න නැතුව තමයි අඬන්නේ. මෙහෙම තමයි මේ හැම මිනිස්සයම ඉපදිලා තියෙන්නේ. නැතුව අරුම් පුදුම මිනිස්සය නෑ ලෝකේ. ඔයගොල්ලන්ට තමයි දැන් හිතෙන්නේ මං ආදි වාසනාවන්තයි. අරයට වැඩි ඉහළයි. ධර්මයේ තේරෙනවා. ප්‍රඥාවන්තයි සිල්වා ඔය කොහොම ගත්තේ මෙන්න මේ ක්‍රියාව මතයි. මේ ටික නැතුව මේවල් ලබා ගත්ත කෙනෙක් නෑ. එහෙනම් ලැබිලා තියෙන්නේ ඔය වගේ නරක ටිකම තමයි කොයි විදිහට ලැබුණා. දැන් කොහොම හරි අර අවුරුදු දෙක තුන යනකොට ඔන්න අර කතාවකට එනවා. වචන හසුරුවන. මේ වචන හසුරුවන කාලේ නම් විතක්ක විචාර. දැන් බලන්න ඒ විතක විචාර චේතනා ප්‍රවෘක නෙවෙයි. එයාට අහුවෙන එක එයා කියන. කොච්චර හරි කියවුණු. නින්දියානකම් කියවුණු. ඇවිදින කාලේ නම් ඔහි ඇවිද ඇවිද කියවුණු. කන බොනකොට කියවුණු. මේ කියවිල්ල තුළ විතක්ක විචාර තියෙනවා. වචනවල ස්වරූපයක් තියෙනවා. භාෂාවක් තියෙනවා. හැබැයි චේතනාපූර්වකෝනේ. ඒක හින්දා කුසල් අකුසල්නේ. ඒ චේතනාම් වික්‍රේ කම්මං වදහම්. එමනම් එහෙම කාලයක් හැම මිනිස්යාගේම තියෙනවා. මොකද්ද කාලය? චේතනාපූර්වකව නැති කායික ක්‍රියා. චේතනාපූර්වකව නැති වාචසික ක්‍රියා. දැන් මේවා හමාර කරනවා අවුරුදු 6 7 වෙනකොට. මෙන්න මේ කාල සීමා චේතනාපූර්වකව කායික ක්‍රියා නැති චේතනාපූර්වකව වාචික ක්‍රියා නැති කිසිම මිනිසෙක් ඒ කාලේදී ආර්ය වෙලා නැහැ. එහෙමනම් ධර්මයෙන් හම්බ වෙනවා අවම අඩුම වයසෙන් සෝවාන් ආදී ආර්ය පුජ්‍යලයෝ රහතන් වහන්සේලා හව සෝවාන් පුජ්‍යලයේ බිහි වෙන්නේ අවුරුදු 7. එහෙනම් මෙන්න මේ 7න් හතට පෙර මනුෂ්‍යයන්ගේ අර කියන සංස්කාරවල සංස්කාර ගතිය නැතුව ක්‍රියා ගතිය තියෙනවා. සමහර ඒවා සංස්කාර ගතිය තියෙන්න පුළුවන්. එහෙනම් ළමයිගේ දැන් කාය සංස්කාර බවට හැරුණේ කොයි විදිහද කොහොමද හැරෙන්නේ කියලා ඕනනම් තමන්ගේ ඉවල් වල ඉන්න තමන්ගෙන් දකින්න බෑනේ. තමන්ට මේ මතක තියෙන සංස්කාර කරන්න මතක තියෙන්න බෑ. තමන්ට දැනගන්න පුළුවන් අනුන්ගේ. තමන්ට පස්සේ ඉපදෙනියෝ දිහා බලා ඉන්න. උන් කරන ඒවා දැකලා. නැත්නම් තමන්ට මේක ඉගෙන ගන්න බෑ. ඒ වගේ හැකියාවක් මිනිස්සුන්ට නෑ. ඒකින් නම් මේ ධර්මයේ තියෙනවා දේවදූත කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ කියනවා මේ සංසාරයේ කියන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඔබ මේ මිත්‍යර අකුසල් කරලා අපායට ගියාට පස්සේ යමරජ්ජුරු අහනවා කියලා දේවදූතයෝ 4 දිනක් කියුවා හම්බුන්නේ නැද්ද? ඒකේ පළවෙනි දේවදූතයා තමයි කුඩාම ළමයා ඔය කරන ක්‍රියාව. මොකද කායික ක්‍රියා තියෙනවා සංස්කාර ගණේට නැති. වාචික ක්‍රියා තියෙනවා සංස්කාර වෙලා නැහැ. චේතනාපූර්වක නැහැ. දැන් මෙන්න මේ පුහුණුව කවුරුන් ලබා දීපේ එකක් නෙමෙයි. මේ පුහුණුව මොන්ටිසෝරි ගුරුවරයා ලබා දුන්නේ නැහැ ළමයට. අම්මා තාත්තා ලබා දුන්නේ නැහැ. අන්නේම එතනින් පස්සේ හැමනම් වැඩිහිටියෝ ලබා දීපු ටික ලබා දෙන්නේ චේතනාපූර්වකව අකුසල් කුසල් කරන්නම. දැන් පොඩි ළමයෙක් මේක පටන් ගත්තේ කොහොමද කියලා ගන්නවා නම් මුලින්ම අර නටනවා නටනවා නෑගිලි නමනවා කකුල් නමනවා හොලවනවා එහෙම එහෙම ඉඳලා පහුවෙන්න
එලා කෙලාට ඒක අඩු කරනවා යා අඩු කරලා කවුරු හරි යනකොට ඒ පැත්තට කකුල දික් කරනවා ඒ පැත්තට අත දික් කරනවා අන්න යනකොට විතරයි එතකොට තමන් කවුරු හරි දැක්කොත් ඒ දේ කරනවා මේ මේ தත්තේ ඔන්න චේතනා පූර්වකව ආරම්භ කරන தත්තිය කායික ක්‍රියාව දැන් එහෙම ආරම්භ කරපු මේ බණ ආනාය අද දැන් ගත කරන වයස වෙනකොට මොනවද නොකරලා තියෙන්නේ කායික ක්‍රියා විදියට තමන්ම හොයාගන්න. ඔය ටික තමයි සංසාරය. ඔය සියලු කායික ක්‍රියා ඇතුලේ සංසාර නිර්මාණයක් තියෙනවා කියනවා බුදුහාමුදුරුවෝ. දැන් ඔයගොල්ලන්ට එහෙම අර චේතනා පූර්වකව නැති කායික ක්‍රියා හිමි වෙලා. චේතනා පූර්වකව නැති වාචසික ක්‍රියා දැන් අහිමි වෙලා. මොකද මේක තමයි සංසාර ස්වરૂපය. දැන් වචනයක් කතා කරාද එක්ක කුසලයක් එක්ක අකුසලයක්. ඇඟිල්ලක් නැමුණාද ඒක කුසලයක් හෝ අකුසලයක්. සංස්කාරයක්. දැන් ඕක ඉගෙන ගත්ත කෙනා කරත් එකයි මලපොතේ අකුරක් දන්නේ නැති නූගතා කරත් එකයි පොහොසත් කරා ඒ කරත් එකයි කවුරු කරත් මනුසයෙන් නම් කරන දේ එකම දේ තමයි. දැන් මෙන්න මේක ගැන දැනුවත් වෙන්න ඕනේ හේතු බල දහම ඉගෙන ගන්න නම්. තමන්ගේ එහෙනම් කෙරුවාව මේ ඊට පස්සේ තමන්ගේ හැකියාවෙන් කරපු සියල්ල මෙහෙමනම් වැටෙන්නේ මො චේතනාපූර්වක සංස්කාර ගණයට. දැන් එහෙමනම් මේකෙන් පිටිපස්සට යන්න පුළුවන් මොකද අපි පහු කරේ මනුස්සයෙක් ওই தත්ත්වයේ ඉඳලා. චේතනා පූර්වක නැති කායික ක්‍රියා ටිකක් අපේ තිබුණා කවදාහරි. චේතනා පූර්වක නැති වාචික ක්‍රියා ටිකක් අපේ ජීවිතයේ මුල් කාලේ තිබිලා තියෙනවා. අපි දන්නේ. අන්න එතෙන්ට පස්සට යෑමක් තමයි කමඨහණින් කරවන්නේ. එතකොට කායික ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව චේතනාවක් නැතිවෙනවා. එතකොට කායික ක්‍රියාව ඉතුරු කරලා චේතනාවක් අහක් කරන ඒ ක්‍රමවේද තියෙන භාවනා සතිපට්ඨාන භාවනා විතරයි. මේකටත් මූලික තැන තියෙන්නේ ඉරියාපත පබ්බේ තියෙන භාවනා ක්‍රමයි. දැන් එහෙමනම් තමන් කරන්නේ සක්මන් භාවනාව ඉරියාපත පබ්බේ තියෙන ප්‍රබල භාවනාව. එහෙනම් මේ ඇවිදීම කියන එක චේතනාපූර්වකව තමයි අපි අවුරුදු 7-8 වෙනකොට පටන් ගත්ත ක්‍රියාවලිය හැමදාම කරේ. දැන් බුදුහාමුදුරුව දෙන විදිහට මේ කමඨාන පිළිපැදීමෙන් යමකට පුළුවන් අර ඉපදුණු දවසේ තිබිච්ච චේතනාපූර්වක නැති කායික ක්‍රියා බවට හරවගන්න මිනිස්සෙක් හින්දා. මේකට දෙවියෙකුට බෑ මේක. මොකද දෙවියෙක්ගේ උප්පත්තිය හොම නෑ. දෙවියෙක්ගේ චේතනාපූර්වකව නැති කායික ක්‍රියා තිබිච්ච තැනක් නැහැ. කායික ක්‍රියා ඒගොල්ලන්ට කරන්නත් බෑ විපාක විතරයි තියෙන්නේ. කායික කුසල් කුසල් කරන්න බෑ. එහෙනම් මේ භාවනා අදාළ වෙන්නේ මනුස්සයන්ට විතරයි. ක්‍රියාපත බබ්බේ භාවනා මනුස්සයන්ට විතරයි කරන්න පුළුවන්. සම්පජන්න බබ්බේ භාවනා මනුස්සයන්ට විතරයි කරන්න පුළුවන්. ඒ වගේම සතිපට්ඨාන ඔය කායන පස්සනාවේ තියෙන සියලුම භාවනා ටික මනුස්සයන්ට විතරයි කරන්න පුළුවන්. ඒවා සමත භාවනා නෙවෙයි. අපි එහෙනම් යන්නේ මේ භාවනාවෙන් ඔයගොල්ලන්ට අමුතු ඥාන පහළ වෙලා වැඩක් නැහැ. තමන්ගේ ඥානෙ හකුලවන්නයි තියෙන්නේ. දැනට කරන බොරුව නවත්තන්න ඕනේ. නැවතිලා යන්න ඕනේ පිටිපස්සට. එහෙනම් වයස අවුරුදු 60 වෙච්ච පුජ්‍යලයා මේ භාවනාවේ යන්න ඕනේ අවුරුදු 55ක් විතර පිටපස්සට. ඒ වගේම අවුරුදු 40 වෙච්ච කෙනා 35ක් විතර පස්සට යන්න ඕනේ. ඔයගොල්ලෝ යන්න හදන්නේ ඉදිරියට. භාවනාවේ ආනිසංස කියන්නේ ඒ විදිහයි. ඒ කියන්නේ හේතුඵල ධම කියන්නේ මේ පිටිපස්සට ගියාට පස්සේ තියෙන ධර්ම කාරණා ටිකයි. දැන් අපිට මේ අනුව හිතා ගන්න පුළුවන් තව පැහැදිලි කරගමු මේවා කොහොම හරි
චිත්ත සංස්කාර ගැන අපිට කතා කරන්න බෑ. මොකද මේක පටන් ගත්තේ මෞකසේ ඉඳලයි. මෞකසේ ඉඳලත් පටන් ගත්තේ එක. නමුත් ආය සංස්කාර පටන් ගත්තේ අපි ඉපදුණු මොහොතේ ඉඳලා. වචී සංස්කාර ඊටත් පස්සේ. දැන් එතකොට අනුපිළිවෙල පිළිවෙල ගත්තොත් මේ මනුස්ස ජීවිතයේ මුලින්ම චිත්ත සංස්කාර දෙවනුව උපදිනකොට ආය සංස්කාර ආරම්භ කරන්න පටන් ගත්තා. එකෙන් පුරුදු වෙලා තමයි මේකට ආවේ. ඊට පස්සේ වචී සංස්කාර. හැම මිනිසයාට පණ යන්නේ මේකේ අනිත් පැත්තට සිදු වෙලා. පණ යන්න ඉස්සෙල්ලා නැති වෙන්නේ මුලින්ම චිත්ත වචී සංස්කාර. දැන් අන්තිමට ආපේක ඉස්සෙල්ලා නැති වෙන්නේ. ඊළඟට චිත්ත සංස්කාරයි කාය සංස්කාරයි දෙක තියෙනවා. කාය සංස්කාර කියන්නේ ආස්වාස පාස්වාසය කිව්වනේ. මරණවා කියන්නේ ආස්වාද වාසාවේ නැති වෙනවනේ. එතකොට කාය සංස්කාර නැති තැන මිනිසයා මැරෙනවා. නමුත් චිත්ත සංස්කාරයෙන් මැරෙලා නැහැ. මොකද ඒක උප්පත්තියෙන් බිහි වෙන කොටක් දෙන ආපු එක. ඒ විදිහට යන්න පුළුවන්. මේක වරද්දගෙන තමයි එදා දඹදිව හිටියේ බ්‍රාහ්මණයෝ නාමික කය ආත්මයක් මේ සසරෙන් සසරට යනවා ජීවිතෙන් ජීවිතයට යනවා කියලා. තම බුදුහාමුදුරු පෙන්වන එහෙම දෙයක් යන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්නකොට තියෙන චිත්ත සංස්කාර හැදෙන විදිහත් තියෙන්නේ ඒ විදිහම තමයි මෙතන මරණයේදී සිදුවෙන්නේ. වෙනසකම තියෙන්නේ දැන් ජීවත් වෙනකොට ඔයගොල්ලන්ට හොඳටම තරහ ගියාම කොටියෙක් බල්ලෙක් බල්ලෙක් වගේ හැසිරෙනවා නම් ඔය ඔය විදිහට තරහ ගියාම මරණ මොහොතේදී දැන් ඊට පස්සේ මිනිසියෙක් වෙන්න බෑ අර සතෙක් වෙනවා කිව්වා. එහෙනම් දැන් නම් වෙන්නේ මොකද්ද? අර තියනවානේ ආස්වාද පාස්වාස කාය සංස්කාර කරන්න පුළුවන් ඉන්න දැන් තරහගින් හරකෙක් එලෙ ඒ වගේම තිරිසනෙක් වගේ කොටියෙක් වගේ කඩාපන් ඉන්න පුළුවන්. හුස්ම වැටෙනින් ඉන්න තවදුරට ආය අර වැරද්ද හදාගෙන මිනිසියෙක් වෙන්න පුළුවන්. මගේ චිත්ත සංස්කාරය නරක් වුණාට ඒක වෙනස් කරන්න පුළුවන් නැවත වචී සංස්කාරයට හා කාය සංස්කාරයට. නමුත් මරණාසන්න මොහොතේ වැරදුනොත් ඒ වැරද්ද හදන්න තව හුස්ම වැටෙන්නේ කාය සංස්කාර නැහැ. එහෙනම් වැරදිච්ච තැන වැරදුණු ආකාරයේ උප්පත්තියක් ලබන එක සිතේ හැටි. දැන් මෙන්න මේවා තමයි මේ හේතුඵල ධර්මයෙන් පැහැදිලි කරගන්න වෙන්නේ. නැති ඔයගොල්ලෝ දැකින ඥාන දැකලා එළි දැකලා භාවනාවේ දියුණුවක් ලැබලා තියෙනවා නම් කවුරු හරි ඒවා මූලික බොත් ඒ මිනිස්සු කියන ඒවා අහලා ඔය භාවනාවේ ප්‍රතිඵල ගන්න එපා. ඔයගොල්ලෝ සක්මන් කරනකොට තේරෙනවා නම් සංස්කාර ගති අඩු වෙන තැන ඒ කියන්නේ චේතනා අඩු වෙච්චි කායික ක්‍රියාවක් ඉතුරු වෙනවා කියලා මේකෙන් ඒක දියුණු. මොකද අපි යන්නේ පිටිපස්සට ළමා කාලයට කායික ක්‍රියාවල ළමා කාලයට වාචික ක්‍රියාවල ළමා කාලයට අර ළමේ විරව් වගේ කොහේ හරි ගියෝන තැන චේතනාපූර්වක වචන නැහැ විතක් විචාර නැහැ අන්න එතෙන්ට යනවා. ඒකේ ලක්ෂණ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති සක්මන් කරනකොට ඔහේ වචන එනවා තමන්ගේ චේතනාව නැතුව කියවෙනවා වෙලක් කරේ. ඒ වගේ මේ කාය සංස්කාරවල භාවනාවේදී නැති අර ළම පුඩා ළමින්ගේ වගේ එකක් ඔයගොල්ලන්ටත් වෙන්න පුළුවන් අත්දකින්න පුළුවන්. හැබැයි ඒක පවතින උමනා නැහැ. පවත්තන්න උත්සාහ ගන්නත් එපා. අහම්බෙන් වෙන්න පුළුවන්. නිකන් ඉඳගෙන ඉන්නවා තමන්ගේ උත්සාහයක් චේතනාවක් නැතුව ඇඟිලි නැමෙනවා. කකුල නැමෙනවා. අත නැමෙනවා. අත ඉස්සෙනවා. ඔක නෙමෙයි ළමයට තිබුණේ. එහෙනම් මේ 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 ගමනේ අපි පිළිපස්සට යනවා කියන්නේ සාධකෝය. සක්මන් කරනවා තොරතෝන් කියන්නේ නැතුව අර ළමයි වගේ කියෝන වචන කියවන්න එනවා. අර වගේ කියවන්නම යන්නේ නැහැ. නමුත් නොකඩවා එනවා. ඒක හරි. අන්න ඒව භවනාවේ හරි ගමන් මගේ තියෙන ලක්ෂණ. මොකද අපි යන්න ඕනේ පිටිපස්සට. ආයිතන්නේ දැන් තේරෙනවා ඇති මොකද්ද මේ සංස්කාර කියන්නේ. දැන් ඊගාවට තින්නේ අපිට විස්තර කරන්න නම් සංකාරපච්චා විඥාන. මේක දැන් ඊට වැඩි අහුවෙන තැන
තම තමන්ගේ දැනුම එක පටලෝගත්ත විකාර කරන රඟපාන හොඳම තැන. මේ විඤ්ඤාණය කියන එක අපි දන්නේ මේ ලෝකයා කියන විඤ්ඤාණයක් ගැන. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ බුදුහාමුදුරෝ කියන විඤ්ඤාණයක් ගැන. එහෙමනම් දැන් අද කාල වේලාව නැති හින්දා අපි ඊගාව පොය දවසේ බලාපොරොත්තු වෙනවා මේ විඤ්ඤාණ, ඒ කියන්නේ සංස්කාර නිසාවෙන් ඇති වෙන විඤ්ඤාණ ගැන ධර්මානුකූලව පැහැදිලි කරන්න. එතනම් තමන්ගේ මේ භාවනාව ගැන සතුටු වෙන්න පුළුවන්. අපි මේ කරන්න යන්නේ මේ සංස්කාර වර්ග අඩු කිරීම. දැන් එහෙමනම් අද හවස වෙනදා වගේ මේකමාට ප්‍රශ්න සාකච්ඡාව තියෙනවා. ඒ කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න මේ පැහැදිලි කරපු ධර්ම කාරණා ටික හැම දිනාටම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Come on.